ಸಾಕಷ್ಟಾಗಿ ವಿಶೇಷ ಕಾರಣ ಪ್ರೀತಿಯಾಗಿ ತಿಳಿಬಂದು ಅವಧಾನ ಬಲಾಪುರ ಫಲಮೇಮ ಅಪಿ ಕಥಾಕರಂತ ಶುನ್ಯ ಹವಮತ್ ಹರ್ಯತ ಕಲಮನಾಕರಣೇ ನೌನು ಹರ್ಯತ ನೋವಿಸಂದುನು ರಜೇ ಆಧಾರ ವಡಪಿಲಿವಲ ಜನತ್ ಫಲಮೂ ಅಪಿ ಅವಧಾನ ಕರಣ ದಂ ಅಗ್ರಾಮಾತ್ಯತುಮಾ ಪ್ರಕಾಶ ಕರ ಮೇರತೆ ಇನ್ನ ಸಮಸ್ತ ಪೌಲ್ ಪ್ರಮಾಣೇತತ್ ವಡಾ වැඩි පවුල් ප්‍රමාණයකට දැන් මේ වෙනකොට රුපියල් 5000 දීමනාව ලබා දීලා තියෙනවා. බෑ අපිට පේනවා විශේෂයෙන් මේ කොළඹ දිස්ත්‍රික්කය තුල මේ තදාසන්න ප්‍රදේශ තුල විශේෂයෙන් කුලි ගෙවල් වල පදිංචිලා ඉන්න ජනතාවට මේ වෙනකන් 150ක් 1 රුපියලක් එක ආධාරයක්වත් මේ වෙනකොට ලබා දීලා නැහැ. එතකොට ජනහා ජනසංගණන දෙපාර්තමේන්තුව තුල निवास संगणन आयात अगमेतुमाटे पाउल प्रमाण वैडी पाउल प्रमाण आधार लादी अब विशेष डिस्ट्रिक्ट सन्न प्रदेश गिदर निवसी कुटवा पंदे दीम लबादी नैन कारण फलवेणी वटे हलवेणि रुपयाल पंदा लबादीम तवमत अक्रमवात्व यानवकीन का मे अवस्था अभी विशेष मत एक दैवंत मुदल कंदर मे कलमनाकरण भारतीरती पार्लमेंट वगे अवश्य पार्लमेंट वग नोकन मेरटे परपाल सेवे तुलो विनत स्थापित वेच विनत आयतने तनतुरा නොදරන නිකම්ම නිකම් පුරවැසියෙක් වෙන බැසිල් රාජපක්ෂ මහත්තයා තමයි දැන් ඔව් ඇමරිකන් පුරවැසියෙක් වෙන බැසිල් රාජපක්ෂ මහත්තයා තමයි මේ මුදල් කළමනාකරණය බෙදා හැරීම සහ මේ පිළිබඳව සම්පූර්ණ වගකීම බාර වෙලා තියෙනවා දැන් ජනාධිපති කාර්ය සාධන බලකායක් නිර්මාණය කළා මීට කලින් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා එතකොට ජනාධිපති කාර්ය සාධන බලකායේ හිටපු ඒ මේක ආරම්භ කරනකොටම හිටපු නිලධාරීන් වහාම ක්‍රියාත්මක වෙන පරිදි පල්ලෙහාට 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 දාලා මේ මුදල් වෙන්න පටන් ගත්තට පස්සේ බැසිල් රාජපක්ෂ මහත්තයා මේ සියල්ලෙහි සර්ව බලධාරියා බවට පත් වෙලා ඉන්නේ. ඉතින් ඒකට අපිට විශාල සැකයක් තියෙනවා. දැන් මේ මුදල් හරියට කල්මනාකරණය වෙනවද? ඒකට අගමැතිතුමා කියනවා රටේ ඉන්න සමස්ත පවුල් ප්‍රමාණයටත් වඩා ආධාර ලබා දීලා තියෙනවා කියලා එතුමා කියනවා. එතකොට මේ මහ පොළවේ තියෙන ප්‍රායෝගික සත්‍ය තුල අර මම කලින් කියපු කුලි නිවසියන්ගෙන් පටන් ගත්තාම ඒ අය කියනවා අපිට සත පහක ආධාරයක් හම්බෙලා නැහැ. එතකොට විශාල වශයෙන් මුදල් පිළිබඳව චෝදනාවට පහුගිය කාලේ නඩු පිට නඩු වැටුණු වංචාවන් පිළිබඳව විශාල වශයෙන් චෝදනා එල්ල වෙච්ච බැසිල් රාජපක්ෂ කියන පුද්ගලයා මේක ප්‍රධානිය හැටියට කටයුතු කරනවා. ඉතින් ඒ නිසා අපිට රටක් හැදෙන අපිට විශාල ප්‍රශ්නයක් තියෙනවා ගැටලුවක් තියෙනවා මේ මුදල් පරිපාරේ යනවද නිසි විදිහට කළමනාකරණය වෙනවද මේ මුදල් වලට මොකද වෙන්නේ කියන්නේ ඉතින් අපිට මේක අහන්න තැනක් නැහැ මේක කතා කරන්න තැනක් නැහැ ඉතින් අපිට අර සෙල්ලම් පාර්ලිමේන්තුවට එන්න කිව්වට අපි ගියේත් නැහැ මොකද අපි මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කෝපි කෝප්පයක් දීලා ආප්පයක් කාලා ඇවිල්ලා එතුමාගේ ඒ පුරාජය රෝහගෙන ඉන්න අපිට එතෙන්ද ගියට වඩාක් නැහැ. සෙල්ලම් පාර්ලිමේන්තුවට අපි ගියේ නැහැ. ඉතින් අපි දැක්කනේ සෙල්ලම් පාර්ලිමේන්තුවේ කතා වෙච්ච හැටි. දැන් චන්දේ වීරක්කොඩි මහත්තයා කියනවා එතන මේකට හැකි පමණින් දැන් මුදල් අච්චු ගහනවා. හැකි පමණින් මුදල් අච්චු ගහනවා. මම ඉතින් චන්දේ වීරක්කොඩි මහත්තයා අපි දන්න හැටියට නීතිච්ච මහත්තයෙක්. ඉතින් නීතිච්ච මහත්තයෙක් හැටියට මම දන්නේ එතුමා ඔක ඇත්තට ගත්ත නීතිඥ උපාධියක්ද බොරුවට ගත්ත නීතිඥ උපාධියක්ද කියන එක රටක මුදල් නෝට්ටු අච්චු ගහනවා කියලා කියන එක රටක තියෙන ආර්ථික ක්‍රියාවලියට මොනතරම් සාපරාදී ලෙස බලපානවද උද්දමනයට මොනතරම් හේතු වෙනවද කියන කාරණේ ඒ සරල කාරණේවත් චන්ද විරකොඩි මහත්තයාට නොතේරණේ ගැන තමයි පුදුම දැන් මෙතුමා කිව්වේ දැන් ඩොලර් බිලියන් 223 ඩොලර් බිලියන් රුපියල් බිලියන් රුපියල් බිලියන් 223
මේ වෙනකොට අපේ මුදල් ප්‍රවාහයට අලුතෙන් රුපියල් 5000 නෝට්ටු පැමිණලා තියෙනවා. රටක සමස්ත තියෙන මේ මූර්ත වත්කම සැබෑ මූර්ත වත්කමට වැඩියෙන් අපි මූල්‍ය වත්කමක් අපි සම්පාදනය කරනවා නම් අනිවාර්යෙන් සිද්ධ වෙන්නේ එතන උද්දමනීය ක්‍රියාවලිය. ඉතින් මේ සරල ගණිතයේ මේ සරල ආර්ථික විද්‍යා න්‍යාය තේරුම් ගන්න බැරි සෙල්ලක්කාරයෝ ටිකක් විහිළුකාරයෝ ටිකක් ඒ සෙල්ලම් පාර්ලිමේන්තුවට අල්ලියගහ මන්දිරයට ගිහිල්ලා ඒ කතා කරාට අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේ තරක මේ වගේ ප්‍රශ්න කතා කරන්න අපිට අවශ්‍ය වෙන පාර්ලිමේන්තුව වගේ උත්තරීතර තැනක මේ රටක මුදල් භාරණය පාලනය කළමනාකරණය පිළිබඳව අපිට ප්‍රශ්න කරන්න අවශ්‍යයි. කොහොමද මේ මුදල් පාවිච්චි වෙන්නේ? ඒකයි අපි කියන්නේ බැසිල් රාජපක්ෂ මහත්තයා වගේ පුද්ගලයෙක් අතේ තියෙන මේ ආන්ත්‍රණය නිසි විදිහට ක්‍රියාත්මක වෙනවද නැද්ද කියන කාරණය අපිට නැවත නැවතත් අපිට සලකා බලන්න අවශ්‍යයි. මොකද දැන් පකිස්තානයේ අග්‍රාමාත්‍යවරයා ඉම්රාන් ඛාන් මහතුමා කියලා තියෙනවා ඒ ලැබෙන සියලුම ආධාර පූර්ණ විගණනයකට යටත් කරලා ඒවා පූර්ණ විනිවිද භාවයකින් යුක්තව ඉස්සරහට කටයුතු කරනවා කියලා. එතකොට ඒ වගේ රටක අග්‍රාමාත්‍යවරයෙක් ඒ විදිහට ප්‍රකාශයක් කරද්දී දැන් අපි දැක්කනේ සුනාමි සහන මණ්ඩල ආපු සුනාමි සල්ලි වලට වැඩ දෙන්නේ නැහැටි ඒ සමෘද්ධි බැංකුවල තිබිච්ච මුදල් කළමනාකරණය කරත් නැති අපි දැක්කා. ඉතින් අර යකඩ මල්ලට ගුල්ල ගහප එක පම්මල්ලට ගුල්ල ගහන එක කජ්ජද්ද කියලා ගමේ ගොඩේ කියමනක් තියෙනවා වගේ පහුගිය කාලේ බැසිල් රාජපක්ෂ මහත්තයා ඒ විවිධ අරමුදල් වලට වැඩේ දුන්න හැටි ඉතාමත්ම හොඳින් හඳුනන අපිට මේ මුදල් වලට සිද්ධ වෙන්නේ මොකද්ද කියන එක සැබෑ විදියටම සොයා බැලීමට අයිතියක් තියෙනවා සහ අපිට බැසිල් රාජපක්ෂ මහත්තයා පිළිබඳව බරපතල සැකයක් සහ අවිශ්වාසයක් තියෙනවා. මම ඒ පිළිබඳවත් මේ අවස්ථාවේදී කියන්න ඕනේ. එකම තව මතක් කරන්න ඕන කාරණයක්. දැන් රටක සමන වෙනත් රටවල කොරෝනා රෝගීන් මතුවීම කියන කාරණේදී තියෙන්නේ රටක ඉන්න සාමාන්‍ය ජනතාව තමයි කොරෝනා රෝගීන් හඳුනාගන්නේ. හැබැයි අපේ රටේ වැඩිම ප්‍රමාණයක් ඉන්නේ කොරෝනා රෝගීන් වාර්තා වෙලා ඉන්නේ අපේ ආරක්ෂක හමුදාවන් වල. විරෝධාර රණවිරුවන්ට අපේ ගෞරවය අපි පුද කරනවා. ආරක්ෂක හමුදාවන් මේ කොරෝනා මර්ධනයට ගිහිලා තමයි මේ හානි ඇති කරගත්ත කියන එකත් අපි දන්නවා. හැබැයි රටක ජීවනාලිය බඳු වෙච්ච ආරක්ෂක හමුදාව කියලා කියන්නේ මේ කොවිඩ් සටනේ ඉදිරිපෙළ සටන් කරුවා. ඉදිරිපෙළ සටන් කරුවා. වෛද්‍යවරුන් වෛද්‍ය කාර්ය මණ්ඩල ඒ සෞඛ්‍ය සේවයට සම්බන්ධ සියලුම කණ්ඩායම් රටේ ප්‍රවිධ හමුදාවන් මේ සියල්ල තමයි අපේ මේ කොවිඩ් මර්ධන සටන ඉදිරිපෙළ සටන් කරුවා. මම මේ කල්පොත් මතු කළා. නමුත් මේක ප්‍රකාශ වුණේ නැහැ. එතකොට ඉදිරිපෙළ සටන් කරුවන් ඉදිරිපෙළ බලෑනි මේ විදිහට දිනවලුනෝ කවුද මේ කොවිඩ් මර්ධන සටන ඉස්සරහට මෙහෙවගෙන ඉන්නේ? දැන් අපි අද මම මේ අද මේ කොළඹ නගරේ එනවා. ආරක්ෂක මුරකාවල් දාලා තියෙනවා. අපේ ඉන්න පොලිසියේ පොලිස් රාළහාමිල පොලිස් නිලධාරීන් තුවක්කු අරගෙන මෙහෙම සූදානමකින් ඉන්නවා. ත්‍රිවිධ හමුදාවේ වෙනත් ආරක්ෂක සෙබළුන් අපි දකිනවා. ඒ අය තමන්ගේ ගිනි අවිය අමෝරගෙන බරපතල සූදානමකින් ඉන්නවා. මම මේ රජය මේක තේරුම් අරගෙන තියෙන හැටි කොවිඩ් කියන සතුරාට එරෙහිව තමයි අද අපිට සටන තියෙන්නේ. එතකොට මේ තුවක්කු අමෝරගෙන හිටියට මේ කොවිඩ් කියන සතුරා මර්ධනය කරන්න බෑ. ඒක පොලිස් නිලධාරී මහත්තයෙකුට ඒක ආරක්ෂක හමුදා නිලධාරියෙකුට මුවවැස්මක් විතරක් මිසක් වෙන කිසිම ආරක්ෂිත ඇඳුමක් ඔවුන් ලබා දෙන්නේ. මෙන්න මේ ප්‍රශ්න. මුවවැස්ම කියලා කියන්නේ ඒක අපි කාටත් තියෙන බොහොම සරල උපකරණයක්. හැබැයි මේ කොවිඩ් මර්ධන ව්‍යාපාරයේ ඉදිරිපෙළ සටන් කරුවන් වෙලා ඉන්න අපේ ආරක්ෂක හමුදාවන් වලට පොලිසිය ඇතුළු ත්‍රිවිධ හමුදාවේ අයට ඇයි මේ රජයට බැරි ආරක්ෂිත ඇඳුම් කට්ටලයක් දීලා අර මුවවැක්මක් විතරක් දාලා තුවක්කුව දික් කරගෙන හිටියට හරියන්නේ නැහැ. මේ කොවිඩ් මර්ධනය වෙනම කාරණයක්. ඒකට අවශ්‍ය වෙන ආරක්ෂක ඇඳුම් කට්ටල සහ ඒ පහසුකම් ලබා දීලා ඇයි අපිට අපේ ආරක්ෂක හමුදාවන් මේ කොවිඩ් මර්ධන සටනේ ඉදිරිපෙළ කඳවුර ආරක්ෂා කරගන්න මේ රජයට බැරි කියන කාරණයක් අපි මේ අවස්ථාවේදී
අපි විශේෂයෙන් අපි මතක් කරන්න ඕන. ඉතින් ඒකම මම කියනවා. දැන් මේ මේ අපිට ප්‍රශ්න ගොඩක් තියෙනවානේ අපිට මේවා කතා කරන්න තැනක් නැහැනේ. අපිට ප්‍රශ්න ගොඩක් තියෙනවා අපිට මේවා කතා කරන්න තැනක් නැහැ. ඒකෝර අර සෙල්ලම් තැන් වලට අපිට ගිහිල්ලා මේවා කතා කරලා වැඩක් නැහැ. ඒ හින්දා තමයි අපි කියන්නේ මේ පාර්ලිමේන්තුව කඩිනමින් කැඳවන්න කියලා. දැන් මූල්‍ය මූල්‍ය බලය මේ අප්‍රේල් 30 වෙනිදාට ඉවරයි. ඒතකොට එතනින් පස්සේ මේ මූල්‍ය පරිහරණයන් පිළිබඳව කවුද මේවා ක්‍රියාත්මක වෙන්නේ? අපි මේ කියන්නේ පාර්ලිමේන්තුව කැඳවන්න කියලා කියන්නේ අපි මේ පිනට පාර්ලිමේන්තුවේ ඉන්න නෙවෙයි. අපි අපිට ජනතාව දුන්න ජනවරණ තවත් ඉස්සරහට තියෙනවා. අපිට තව මාස 6ක් මේ පාර්ලිමේන්තුව තුල ජනතාව විසින් ජනවරමක් දීලා තියෙද්දි තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේ පාර්ලිමේන්තුව විසිරෙන්නේ. එතුමා මේ පාර්ලිමේන්තුව විසිරෙව්වට පස්සේ මේ හදිසි අබැද්දිය සිද්ධ වුණේ නැහැ. එතුමා මේ පාර්ලිමේන්තුව හිතා මතාම විසිරෙව්වේ. මේ කොරෝනා අර්බුදය අපේ රටේ පැන නැගිලා තියෙද්දි කොරෝනා අර්බුදය නිසා රෝගීන් අපේ රටේ කීප දෙනෙක් කම් වෙමින් තියෙද්දි ඒ වසංගතය පිටරට විදේශ රටවල් වලින් අපේ රට කරා පැමිණෙමින් තියෙද්දි මේ අර්බුදය දන දන තියෙද්දි තමයි පාර්ලිමේන්තුව මාස 6කට කලින් විසිරෙව්වේ. ඒක හරියට අර අර හරියට අර මහා වර්ෂාවක් වැහගෙන අකුණු ගහගෙන පොද වැටිගෙන වහස කළු කරගෙන එන වෙලාවේ ඒ ගෙදර හිටව මිනිස්සු ටික එළියට දාලා දොරවල් වහවගේ මේකනේ. ඒ නිසා මේ පාර්ලිමේන්තුව විසිරෙව්වට පස්සේ කොරෝනා මර්ධන වසංගතය ආවේ නැහැ. කොරෝනා වසංගතය අපේ රටට දොර තට්ටු කරද්දි තමයි මේ ලෙඩුන් කීප දෙනෙක් මුණ ගැසෙද්දි තමයි පාර්ලිමේන්තුව විසිරෙන්නේ. ඒ නිසායි අපි කියන්නේ කරුණාකරලා මැතිවරණයක් තියන්නත් බැරි නම් මූල්‍ය බලය හැකියාව අප්‍රේල් 30 වෙනිදා වෙනකොටත් ඉවරයි නම් කරුණාකරලා පාර්ලිමේන්තුව රැස් කරන්න. අපිට පඩි එපා. දැන් අපි දැක්කා මේ මේ අපි පාර්ලිමේන්තුව අලුතෙන් රැස් කරන්න හදන්නේ මේ මේ අපිට විශ්‍රාම වැටුප හදාගන්නයි අපිට පඩි ගන්නයි එහෙම කියපු අර කැත විදියට කතා කරපු කතා අපි දැක්කා. දැන් මේ පාර්ලිමේන්තුවේ අලුත් මන්ත්‍රීවරයෙක් මම 2015 පාර්ලිමේන්තුවට ආපු අලුත් මන්ත්‍රීවරයෙක් මම. දැන් අපි අවුරුදු 4 හමාරකින් පස්සේ අපි අපේ මන්ත්‍රී ධුරේ අහෝසි වුණා. ඒ නිසා අපි ලේවලින් අස්සම් කරනවා. අපි දියුරල පොරොන්දු වෙනවා. පාර්ලිමේන්තුව නැවත කැඳවන්න. අපිට එපා විශ්‍රාම වැටුපුත් එපා අපිට දීමනත් එපා අපිට කිසිම දෙයක් එපා. ඕනම් කැන්ටින් එකේ කෑමත් එපා. අපි ගෙදරින් බත් මුලක් බඟන ගෙදරින් වතුර බෝතලයක් අරගෙන ඇවිල්ලා අපි පාර්ලිමේන්තුව ඉඳ ගන්නවා. ඒ නිසා අපිට මේ විශ්‍රාම වැටුප ගන්නවත් පඩි ගන්නවත් කැන්ටින් එකෙන් කෑම කන්නවත් නෙමෙයි අපි පාර්ලිමේන්තුව විසින් රැස් කරන්න කියලා කියනවා. හැබැයි ඒකම අපි එක දෙයක් කියන්නේ. දැන් මේ වෙනකොට තියෙන බාරකාරාණ්ඩුව. මේ බාරකාරාණ්ඩුවේ ඉන්න අය පත්කරුවේ අපි ඉදිරිපත් වෙච්ච ඡන්දෙම්ම තමයි. ඔය මහින්ද රාජපක්ෂ අගමැතිතුමා පත්ුනේත් මේ නලින් බණ්ඩාර මහත්තයලා අපි ඉල්ලපු කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඡන්ද දායකින්ගෙන්ම තමයි. හැබැයි මහින්ද රාජපක්ෂ අගමැතිතුමා තව ඒ පරණ ජනවර්මට අනුව තව එතුමා අගමැති. තව කැබිනට් ඇමතිවරු කණ්ඩායමකුත් ඉන්නවා. ඒතොර අපි පත්වෙච්ච අපි තරණ කරපු මැතිවරණයෙන්ම පත්වෙච්ච කණ්ඩායමක් අද අගමැතිවරයා වෙලා ඇමතිවරු වෙලා දැන් අද ආණ්ඩුවෙන් පඩි ගන්නවා. අද ආණ්ඩුවෙන් පඩි ගන්නවා. ඒ අය පඩි ගන්නවා විතරක් නෙමෙයි ඒ අය වැටුප් ගන්නවා විතරක් නෙමෙයි. ඒ අයගේ 60 හුට හමාරක් ඉන්න කාර්ය මණ්ඩලය ලේකම්වරු සම්බන්ධීකරණ ලේකම්වරු මාධ්‍ය ලේකම්වරු පාර්ලිමේන්තු කටයුතු ලේකම්වරු විවිධ සම්බන්ධීකාරකවරු 60 හුට හමාරක් අද මේ රජයේ වැටුප් ලබනවා. ඒ නිසා අපි කියනවා කරුණා කරලා සම්මුදන් මේ ආදර්ශය දීලා පෙන්වන්න මේ බාරකාර ආණ්ඩුවේ ඉන්න ඒ බාරකාර ඇමතිවරු ඒ ඇමතිවරුන්ගේ කාර්ය මණ්ඩල සියලු දෙනා දැන් ඒ වැටුප් ගන්නවා නවත්තන්න. දැන් මේ රට ලොකු අර්බුදයකට පත් වෙලා ඉන්නේ. මොකද ඒ ජන ඒ මේක මේ ඉරිසියාවට කියන කාරණාවක් නෙමෙයි. දැන් අපි මේ පාර්ලිමේන්තුව රැස් කරන්න කියලා කියන්නේ අපිට කිසිම වැටුපක් නැතුව. හැබැයි මේ මාස ගණන් දිගින් දිගටම ජනවරමක් නැතුව මේ විදිහට අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය ඇතුළු ඒ අයගේ කාර්ය මණ්ඩල අපේ රටේ ජාතික ධනයෙන් අපේ රටේ භාණ්ඩාගාරයෙන් වැටුප් පාදීම ලබා ගන්නවා නම් ඒවත් නීති විරෝධයි. ඒ නිසා කරුණා කරලා ඒවා කරුණා කරලා නවත්තන්න කියන කාරණේ මම මේ අවස්ථාවේදී මම මතක් කරන්න අවශ්‍යයි.
මට තව අර සුළු කාරණයක් තවමත් මේ ආණ්ඩුව මේ මේ සියලු යාන්ත්‍රණ හරියට කළමනාකරණය කරලා නැහැ. දැන් ලොක්ඩවුන් කරනවා කියලා කියනවා. ඇඳුර නීතිය දානවා කියලා කියනවා. දැන් කොළඹ මම හිතන්නේ මාසෙකටත් දින 40 ගානක් කොළඹ නගරේ කොළඹ දිස්ත්‍රික්කයේ වහල්. හැබැයි මේ වැසීමත් එක්ක ඇතුලේ තියෙන කතාන්දර හරියට අවබෝධ කරගන්න මිනිසුන්ට රස්සා ටික නැහැ. මේ මිනිසුන්ට දැන් මාස ගාණක් තිස්සේ රුපියල් 5000කින් ජීවත් වෙන්න බෑ. මිනිසුන්ට ඒ ගන්න හදන්න අපේ ඉන්න රෝගීන්ට බේත් ටික නැහැ. ඒ ඒ ඒක පිටපස්සේ සැබෑ ජන ජීවිතයේ තියෙන දුක් මුසු කතන්දරේ හරියට අවබෝධ කරගන්න. ඒකම සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවා. ඔවුන්ගේ ව්‍යාපාර නැත්තරම නැති වෙන කඩාවැටීම. එතකොට ඒ අයට මහලෝකෝට මහින්ද රාජපක්ෂ අගමැතිවරයා කිව්වා ජනාධිපතිවරයා කිව්වා දැන් බැංකු ණය හා සම්බන්ධව ඒ වාරික ගෙවන්න අවශ්‍ය වෙන්නේ නැහැ ඒ සීළු පාස්වර්ඩ් සම්සර දෙනවා කියලා. හැබැයි ඒ කතා කරන ඒ අතාරතේ බැංකුවට ගියාට පස්සේ නැහැ. බොහොමයක් බැංකු ඒ ඒ වචනවලට සීමා වුණාට ඒ සහනේ බැංකු ඒ ව්‍යාපාරිකින් ලබා දෙන්නේ. ඒතොර ඒ ව්‍යාපාරිකෙන් අසරණ වෙලා අනාථ වෙලා ඉන්නා විතරක් නෙමෙයි ඒ ව්‍යාපාරිකෙන්ගෙන් जीवत श्रमिकेन राशियाज विशाल वशन अवधान लक्षण कारण बहुत।